ගෞරවම ගෞරවයෙන් පිළිගන්නවා සියලු දෙනාටම ආයුබෝවන් කියලා ආයුබෝවන්. අපි මෙතන නිර්මාණය කළා තියෙන්නේ 19 වෙනි සියවසේ ගමක්. සරදී ලිපදුනේ 1832 කාර්ය ගමක් මෙතන නිර්මාණය කරා. විශේෂඥ වෛද්‍ය ආර්ය සේනියු ගමගේ කියන වෛද්‍යතුමා. එතුමගේ අදහසකට ගම නිර්මාණය කරේ එහෙමනම් ගම ගැන කතා කරමු. මේ ඉදිරියෙම තියෙන්නේ කරත්තගාල. සරදීල්ගේ තාත්තා කරත්තකාරේ. සරදීල්ගේ තාත්තගේ නම බීකිරිකාවගේ අදහසක් පුතා. හල්දන්වල ලදුන් කළ කරවල වගේ දේවල් කරත්තවලින් උඩට පලාකට දාලාගෙන එනවා. ඒත් බඩු බාන විදිය තමයි මේ පැත්තෙන් එකතු වෙන්නේ. මේ කොටස තියෙනවා බක්ටි කරත්ත සහ කරමාද. සරදීල්ගේ තාත්තා පහත රටියදී කුවක් කුරුල්ල කියන භෝග දෙක පහත රටියලා. අපි සරදීල්ගේ තාත්තා ඒ පැත්තෙන් නවත්තලා හරනවා දොලාව කළා. දොලාවෙන් ඒ අද අපිට මේ වාහල් කඩ හම් වෙනවා. මේ අලුත් නුවර දේවාල වාහල් කඩ විදියට අපි නිර්මාණය කරන වාහල් කඩ සහ දැඩිමුණ්ඩ දෙවියන්ගේ වාහනය. දැඩිමුණ්ඩ දෙවියන්ගේ වාහනය කුකුලා හැම නැත්තම් සැවුලා දෙමාපියන් හෙළන්දසී කියන නාගමාතාව සහ පූර්ණක කියන යක්ෂේනාධිපතියා. අපේ ගම අයිති වෙන්නේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ අඩවියට. එහෙනම් උන්වහන්සේගේ ප්‍රතිමාවකුත් එකතු කරා. එහෙමනම් දැඩිමුණ්ඩ දෙවියන්ගේ අවසරය ඇතුවත් යම කඩමණියට සරදියේ අම්මව බලන්න. මේ තමයි කඩමණ්ඩිය. කඩමණ්ඩියේ කම්මලක් තියෙනවා. කම්මලේ ප්‍රධාන යන්ත්‍රය මයිනහම. මයිනහම ඇදලා මෙලිපට හුලන් අරගන්නවා. පොල් කට උඟුරු දාලා යකඩ රත් කරගන්නවා. රත්ුණයකට අල්ලගත්තා මේ වගේ අඬුවකින් මේ දැහි අඬුව. දැහි අඬුවෙන් අල්ලලා සිනහිරේ උඩ තියලා ගන්න තියෙනවා තලාගත්තේ. ලාඩම් හදන විදිය තමයි ඒක තුනේ. හදාගත්ත ලාඩම හරකගේ කකුලේ කුරේට සවි වුණා. කුර ගෙවෙනවට කරන ප්‍රතිකර්මයක් ලාඩම් වුණනේ. කම්මලෙන් කරගත්තා. තවත් කාර්යයක් කම්මලෙන් කරනවා. ඒකම මොකද නැහැ. අයිති කාර්යයෙන් සමන් සතා අඳල ගන්න. සමන් ඉනා මේ අකුරක් පො දෙකක් යකඩයක් වත් කරලා හරකගේ සිටේ. සමන් උඩ ගහන එකයි ලාඩම් ගහන එකයි කම්මලෙන් කරගත්ත විදිහයි. මේ තමයි කෝපි කඩේ. මේ කෝපි කඩේ ඉන්නේ සරදියගේ අම්මා. සරදියගේ අම්මගේ නම පිචෝහාමි. පිචෝහාමි කියන්නේ ලංකාවේ අවසාන රජතුමෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අන්තපුරේ හිටපු කාන්තාවකගේ දරුවෙක්. රාජසිංහ රජතුමෝ ඉංග්‍රීසියෙන් අත්අඩංගුවට ගොඩ ගන්නවා ඉන්දියාවට අරන් යනවා. රජතුමාගේ අගබිසෝරු දෙන්නයි යන්නේ ඉරන් දෝලියයි රිදී දෝලියයි. යකඩ දෝලියෝ කියන සෙසු බිසෝවරු අපේ රටේ හිටියා. ඒ බිසෝවකගේ දරුවෙක් සරදියල්ගේ අම්මා. රාජසිංහ රජතුමෝ සරදියල්ගේ සීයා වෙනවා අම්මගේ පැත්තේ. මේ කඩේට අදාසිය අප්පු සරදියල්ගේ තාත්තාව කරත්ත ගාලේ කරත්ත නවත්තලා දැන් අඳුරගෙන විවාහ වුණා. දරුවෝ පස් දෙනෙක් හිටියා. සරදියල්, ෆේදුරු, ගේබ්‍රියෙල්, ඇන්තනි, මාර්තා. මේ අයගේ නම් කතෝලික පියා කතෝලික කෙනෙක් නිසා. මේ ඉන්නේ ජාපොලිස් නිලධාරීන්. මේ කාලේ අපේ රටේ පොලිසිවල සේවය කරේ මැලේ ජාතික පොලිස් නිලධාරීන්. මේ කඩේට එනවා හැලප කාලක් කෝපි බොනවා. මේගොල්ලෝ අපේ රටේ අය නොවන හින්දා හැලප කන විදිහ දන්නේ නැහැ. කොලෙත් එක්කමයි කෑයේ පස්සේ තමයි පුරුදු වෙන්නේ. කඩමණ්ඩිය ඉස්සරහ තව කෙනෙක් ඉන්නවා. ඒ අහිගුන් ටිකයා. කඩමණ්ඩියට ඇවිල්ලා ඉන්නේ. ඊළඟ නයිනට වනවා මුදල් ගන්න. අහිගුන් ටිකේ අපේ රටේ දෙන්නේ දකුණු
මේ තමයි වඩුමඩුව. වැඩ කරන ආකාරය සහ වඩු උපකරණ එකතේන අපි බලමු මේ කොටස තියෙන දේවල්. මේ අත කැටය දිග ඇත්ත ඊට වඩා කුඩා එකක් මේ කැටය ඇත්ත. මේ අත කැටයකින් කරන කාර්යය ලීයක් සුමට කරගන්න එක. මේ තමයි අතකොළුව. අතකොළුවත් එක්කයි නියන පාවිච්චි කරන්නේ. මේ ඇලිස් කටුව. මේ තමයි හත්ය හතරස් ලීයක් රවුම් කරගන්න ලීයක් සුද්ධ කරගන්න අත්ය ප්‍රයෝජනෙට ගත්තා. මේ අවගාරය ලීයක් සිදුරු කරගන්නයි එකතු වෙන්නේ. අවගාරයට පස්සේ මේ උපකරණය මේ තොරපණය තෙරපීමෙන් ලීයක සිදුරක් කරගත්තා. මේ බුරුමය දැන් බාසුන් නැහැල පාවිච්චි කරනවා විදුලි විදිනය ඉලෙක්ට්‍රික් ග්‍රිල් එක. ඒ උපකරණ සියල්ලෙම කරේ ලීයක් සිදුරු කරන එක. එන ගලවන්න ගහන්න දෙකම පුළුවන් වුණා අඳු මිටියේ. මේ තමයි බෝල මිටිය දෙපැත්තෙම ගහන්න පුළුවන්. ගල් මිටියත් බාසුන් නැහැ පාවිච්චි කරා. මේ තමයි මුළු මට්ටම අත් කියතක් මේ තියෙන්නේ. මීට අමතරව බණ්ඩි කියත මහ කියත උල් කියත දුණු කියත වගේ කියත් බාසුන් නැහැ භාවිතා කරා. මේ තමයි වරක් කලේ කෙලින් ඉරක් ඇඳ ගන්නයි මේ උපකරණය භාවිතා කරන්නේ. අවශ්‍ය දුර ප්‍රමාණය සකස් කරගන්න පුළුවන් එන තුඩ කිනුයි ඉර ඇඳ ගත්තේ. අපි මේ උපකරණයට නම හැදෙන විදිය ගැන කතා කරමු. ලොකු බාසුන් නැහැ උදව් කරන කෙනයි වඩුමඩුවේ වැඩ කරා. වැඩ කරද්දි බාසුන් නැහැ මේ උපකරණයත් හැදුවා. ඉරක් ඇඳලා පැත්තකින් තියන. අනිත් උපකරණත් එක්ක වැඩ කරන බාසුන් නැහැට මේ උපකරණය නැවත අවශ්‍ය වුණා ඉරක් ඇඳගන්න. ඒ වුණත් උදව් කරන කෙනාට මතක නැහැ කලින් වැඩ කළ උපකරණය මොකද්ද කියලා. එක එක දේවල් අරගෙන දෙනවා බාසුන් නැහැට. එයාට ටිකක් තරහ යනවා. සැර කළා උදව් කරපු කෙනාට කියනවා ඇයි මිනිස්සෝ මම වරක් කළේ කියලා. වරක් කළ නිසා වරක් කළේ කියන නම භාවිතා වුණා. එහෙමනම් අපි වැඩ උපකරණ ගැනයි කතා කරේ. අපි බාසුන් නැහැට වැඩ කරගන්න දීලා යමු ගැමි ගෙදරට ඇතුලෙන් යන්නට. පහලයට ඉලුක් මාන පිදුරු පොල්ලක් සැවිලි කරනවා බිම ගොම මැටි ගාලා මැටි පිටලින් සකස් වෙන ගෙවල් තිබුණේ. ඒ ගෙදර මේ පිල තමයි ගෙදරට කවුරු හරි ආවම පැදුරක් කෙලලා ඉඳ ගන්න පෑකනම් නිදා ගන්නත් එන්නේ. මේ පිලට පොට්ට පිල කියලා කියනවා. ඉදිරියෙන් තියෙන මේ පිල හැදුවේ ආරක්ෂාවට සතු සර්පයෝගේ ඇතුළට එනවට මේක වට පිල. ඊට පහලින් වතුර කල ගෙඩියක් තියලා තියෙනවා. දිය පිලේ මෙතනින් යන එන කෙනෙකුට වතුර ටිකක් හොන්න පුළුවන්. පොට්ට පිල වට පිල දිය පිල තමයි පිල අත තුනක් ගැන කතා කරන්නේ.
පැදුරු නඳවනය පැදුරු ආන අල්මාරියක් ටංක පෙට්ටි තියෙන එහෙම නැත්නම් ඒ තහඩු පෙට්ටි මේ තමයි පෙට්ටගම ගෙදර වටිනා යමක් තිබුණා නම් පෙට්ටගමේ තිබුණා අපේ රබර් කඩේකුත් තියෙනවා පෙට්ටගම ගැන කියන දොන්ත බබක් කට දෙන්න දෙයක් නැත පෙට්ටගමක් උනේ චුට්ටු දෙකක් ඇට කියලා දැන් අපි පෙට්ටගමක් නම් ඇටට කරා චුට්ටු දෙකක් නෑ මේ ගෙදර ගවි ගෙදර සස්ත්‍රීකත්වය පෙන්වන්නයි බිත්තියේ කලක් පැදුරෙල්ලලා තියෙන්නේ මේ ගෙදර ඇයට මුදල් නැති වුණාට ධාන්‍ය වලින් පොහසත් කියලා පෙන්වන්නයි කරල් පැදුරක් එකතු කරන්නේ. අපේ රාජ්‍ය ලාංඡනයේ තී කරල් දෙකක් එකතු කරලා තියෙන්නේ සම්පෝෂිත බවක් පෙන්වන්න. ගේ ඉදිරිපසට හැරෙනවා අපි අටුව බලන්න. ඉදිරිපසින් අටුවක් තියෙනවා. වී අටුව ලී වලින් තමයි සකස් වුණේ. ගේ අප ඇතුලේ තමයි තිබුණේ. කොටස් දෙකකට වෙන් කරගන්නවා. අපි ප්‍රධාන කන්න දෙක වී වගා කරනවා යලමහ. මේ කන්න දෙකේ වී දෙපස ගබඩා කරන්න එහෙම නැත්තම් මේ වර්ග දෙකක් දෙපස ගබඩා කර ගන්න පුළුවන් විදිහට අටුව කොටස් දෙකකට වෙන්නේ. එහෙමනම් අපි මේ ගමේ ගෙදර ගැනයි කතා කරේ. ඊළඟට යන්න තියෙන්නේ අපිට ගම ඇතුළට අලුතෙන් කණ්ඩායමක් මෙතත් එකතු වුණාද? වුණේ. අලුතෙන් නෑ. එහෙමනම් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයිමවන් කියලා. අපි කතා කරා සරදියල්ගේ අම්මා තාත්තා ගැන. සරදියල් මේක 19 වෙනි සියවසේ කතාවක්. සරදියල් ඉපදුනේ 1832. ඒකේ සරදියල්ගේ තාත්තා ගැන අපි කතා කරා මුලින්ම කරත්ත ගාලේදී. තාත්තා දීකිරිකාවගේ අදාසියම්පු කරත්ත වලින් බඩු අරගෙන එන කෙනෙක් උඩරට පළාතට. කඩමණ්ඩියේදී තමයි අපිට අම්මව හම්බෙන්නේ. අම්මගේ නම පිචෝහාමි. රාජසිංහ රජුරුවන්ගේ අන්තපුරේ හිටපු කාන්තාවකගේ දරුවේ සරදියල්ගේ අම්මා. සරදියල්ගේ සහෝදර සහෝදරියෝ 4 දෙනෙක් හිටියා. සරදියල් තමයි වැඩිමල් කෙනා. පේදුරු, ගැබ්‍රියෙල්, ඇන්තනි, මාර්තා. ඒ අනිත් අයගේ නම් කතෝලික, පියා කතෝලික කෙනෙක්. නිසා ඊට පස්සේ අපි මෙතෙන්ට එකතු වෙලා තියෙනවා කම්මලක්. ඊට පස්සේ තබාරුම වඩු මඩුවක් සහ යම ගෙදර ගැනයි කතා කරේ. එහෙමනම් මගෙත් එක්ක ඉතුරු ටික යමු. යමු ගම ඇතුළට පියන් දාලා හමු බලන්න. මේ ඉන්නේ පියොන් රාලහාමි. මෙයාගේ ඇඳුම නැමි පනාවක් ඔළුවේ ගහලා කෝට් එකගෙන. ඒ විදිහ ඇඳුමක් අඳින්න හැමදෙනාටම පුළුවන් කම තිබුණේ නැහැ. ගමේ පියොන් රාලහාමි ආරච්චි මහත්තයා විතරයි මේ විදිහ ඇඳුමක් ඇඳේ. ඒ දෙන විතරයි ඒ කාලෙදී රජු සේවකයෝ. අපේ රටේ තපල් සේවය ආරම්භ වෙන්නේ 1802 මුල්ම තපල්පති ඇන්ටනි බෝතලච්චි. අපි යමු එහෙමනම් ගම ඇතුළට මේ ගොවිගෙදර. ගොවි ගෙදරක් ගව ගාලේ කිරිදෝන ආකාරය තමයි මුලින්ම තිබුණේ. එළදෙනගෙන් හැටියට කිරිදෝන දීලා ළමින් කමද කිරිදෝන මේ කොටස දෙකට වෙනවා. පුරහන් මල්ලාන නවරගෙන මේ සහ තව දේවල් අපි මේ කොටස දෙක කතා කරමු. මේ පිටි එල්ලලා තියෙන්නේ වට්ටියක්. ඒ වට්ටියට වහුම්පත කියලා කියනවා. කුල්ලක් එකතු වෙනවා විහාල් පොලා ගන්න සමත් භාෂාවේදී යතුර කියලා කියන්නේ. මේ යතුරුපත කමටිදි කුඹුරදී කැම කන්න එකතු වුනේ කෙසල් පොලයක් නැත්තම් නිලම් පොලයක් කියලා. මේ තමයි අස්සක්තිය. සිදුරු සහිත එකක් කෙලවලු කඩන්න පලා කඩන්න තෝරන්නයි අස්සක්තිය ප්‍රයෝජනෙට ගත්තේ. මේ තමයි ලබු කැටේ. ලබු ගෙඩියක් වෙලලා හඳ ඉවත් කරලා අල්ල ගන්න කොටසට එකතු කරලා හැදුවා අල්ල ගන්න කොටසට උගය කියලා කියනවා. ධාන්‍ය වර්ග මැන ගන්න නැලිය සහ සේරුව භාවිතා කරා. මේකේ කුඩාම ඒකකය තමයි පත. ඒ වගේ දෙකක් එකතු වුණාම හුඬුවයි, හුඬු දෙකක් නැලියයි, නැලි දෙකක් සේරුවයි. මේ කරඬිය භූමි තෙල් පොල්තෙල් වගේ දියර මැන ගන්න කරඬිය භාවිතා කරා. කරඬිය කියන වචනය අපේ භාෂාවට එකතු වුණේ ද්‍රවිඩ භාෂාවෙන් සිංහල වචනය කෙනිස්ස. මේ තමයි කුරහන් ගල කළු වැලකින් සකස් වෙන එක. එහෙමනම් අපි යමු ඊළඟ ගෙදරට. මේ සවස් ගොවි ගෙදර. මේ ගෙදර මේ තියෙන්නේ සමුවෙන් සදුරක් එලලා හදාගන්න.
ලැබු කැඩයක් එකතු වුණා සතුර ගෙනියන්න. අපි මේකට තේම විවාහ ක්‍රමයක් ගැන කතා කරනවා. දීඝ විවාහය, භින්න විවාහය සහ බහුපුරුෂ විවාහය අපේ රටේ පවතින විවාහ ක්‍රම. එයින් බහුපුරුෂ විවාහය ගැන අපි මෙතනදී කතා කරන්නේ. සහෝදරයෝ දෙන්නෙකුට එක කාන්තාවක් විවාහ කරගන්නා එකදී කියෑම බහුපුරුෂ විවාහය කියලා කියනවා. මේ විදිහට විවාහ සිද්ධ වුණේ ඉඩම් බෙදිලා යනවාද විශේෂයෙන්ම උඩරට පළාත. ඒ විවාහ ක්‍රමයේදී කුල්ලක් තොල්ලංගු තියලා තිබුණොත් ඇතුළ කෙනෙක් ඉන්නවා කියලා එළියේ ඉන්න කෙනාට පණිවිඩයක් දුන්නා. මේ ක්‍රමයට කුළුපය කිරීම කියලා කියනවා. තව ක්‍රමයක් භාවිතා කරා ඒ අමුඩලෙන් සොෆ්ට්වෙයාර් ලෝඩින් දාන එක. මේ ක්‍රම දෙකම මේ අය අතරේ පණිවිඩ හොමාරු කරගන්න භාවිතා වුණා. අපි ඊළඟට හැරෙනවා සරදියල් බලන්න. මේ ඉන්නේ සරදිය. පොඩි කාලේ අම්මත් එක්ක තමයි දාන පිළිගන්නන්නේ ගමට පිළිසිඟා වඩින සාමීන් වහන්සේ නමකට. මේ වගේ දහමට ලැබිය හැදෙන දරුවේ සමාජයේ වර්ධින් වෙනස් වෙන්නේ හොරේ මංකොල්ලකාරයෙක් විදිහට. අපි ඉදිරියේදී බලමු කොහොමද කතාව වෙනස් වෙන්නේ කියලා. ඊළඟට හැරෙමු කුඹල් ගෙදරට බලන් හදනවා කල. මේ තමයි කුඹල් ගෙදර වලන් හදන කෙනාගේ ගෙදර. සකපෝරුව කරකවලා වලන් හදාගත්තා. හදාගත්ත වලන් පවනේ වේලලා පෝරු නුව කහුරල කුච්ච ගන්නවා. මේ ඉදිරිපස තියෙන දුමුත් පහ වලන් ඒ අවසානේ දිනවා. මේ තමයි සකපෝරුව. මේ අසකපෝරුව. මේ විදිහට එක්කෙනෙක් කරකවල දෙද්දී අනිත් කෙනා මැටි තියලා හැඩ කරලා වලන් හදාගත්තා. තවත් සකපෝරුව කුඹල් ගෙදර තිබුණා. ඒ පා සකපෝරුව තනි පුජ්‍යලයට වැඩ කරන්න පුළුවන්. කුලෙන් පාගලයි සකපෝරුව කරකවන්නේ. අසකපෝරුවෙන් වැඩ කරන්න දෙන්නෙක් අවශ්‍යයි. පා සකපෝරුවෙන් එක්කෙනෙකුට පුළුවන්. වැඩිහිටි එකතු වෙලා වැඩ කරද්දී අක්කමල්ලිව නැලෙව්වා. එයාගේ අම්මයි අර බැද්දට ගිහින් දර කඩලා හෙරළුව හුලාගෙන පලානෙලාගෙන ඉන්නේ. අපේ දරණාදේව ජීවිතයක් තමයි මේ එකතු වුණේ. අතට වෙරළුව හිඳගෙන හිනද පලානෙලාගෙන බරටම තර හිඳගෙන හෙයි අම්මා හෙදෙස් ඉන්නේ. එමනම් අපි වලන් හදන විදියයි කතා කරන්නේ. නමුත් එකක් හරි බලන්න එකක් රාලේ විදියට. මේ තමයි නැකත් කාලගේ ගෙදර. නැකත් කාල ගැන කතා කරද්දී එයාගේ ඇඳුමේ වෙනසක් තියෙනවා. එයා උඩුකයට ඇඳුමක් අඳින්නේ නැහැ. නූලක් විතරයි දාලා තියෙන්නේ. ඒ නූලට පූණ නූල කියලා කියනවා. අඳුන ගන්න පුළුවන් නැකත් කාල කෙනෙක් කියලා. ඒ වගේම මේ වගේ කෙනෙක් බොහොම පෙය වුණා. මස්මාළු අනුභවයෙන් වැලකිලා ජීවත් වෙනවා. මෙතෙන් එකතු කරලා තියෙනවා පහනක්. විලක්කුව කියලා කියනවා. ඉලක්කට්ටුවකුත් තියෙන්නේ. නැකත් අහන්නේ නේ කෙනා සල්ලි අරන් ආවේ නැහැ. බුලත් රෝල්ලක් අරන් ආවිල්ලා ඉලක්කට්ටුවට තියලා පිළිගන්නලයි තමයි කාරණාව නැකත් කාලට කියන්නේ. මේ බිමට එලලා තියෙන්නේ කොටිහමක්. මේ නැකත් කාල බොහොම ආඩම්බරෙන් ගම්බීරත්වෙන් ගමේ හැම දෙනාටම යාගේ උදව් වුණු සුබ දෙයක් කරද්දි වෙලාව බලාගන්න. ඒ ආඩම්බරකම ගම්බීරත්වය පෙන්වන්නේ වගේම නැකත් කාල කියන නැකත හරියටම හරි ඉතාම නිවැරදියි කියන දේ පෙන්වන්න මේ බිම කොටිහම එලලා පෙන්වලා තියෙනවා. එමනම් අපි නැකත් කාල ගැනයි කතා කරේ. යම් වෙද ගෙදරට බලමු මෙතන මහත්තයා ඉන්නවා කියලා උදේනම් අපි ආවේ වෙද ගෙදරට. වැඩි මහත්තයා ලෙඩ බලන්න කිව්වලයි එකතු වෙන්නේ. අත අල්ලලා නාඩි වැටෙන විදිය අනුව ලෙඩේ මොකක්ද හේතුවක් ඉගෙනේ කරා. උදව් කරන කෙනා අවශ්‍ය විදිහට බෙහෙත් අරන් හදලා දුන්නා. බෙහෙත් අරන් හදාගන්න වංගෙඩි මෝරගස් ඇඹරුම් ගල් කියලා. විත්ති එලලා තියෙන මල්ලක් ඒ පැහැ මල්ල තෙල් පිට ගන්න ප්‍රයෝජනෙට ගත්තා. ඒ ඉස්සරහ තියෙන බෙහෙත් ඔරු. සමහර ලෙඩ රෝගවලදී බෙහෙත් වර්ග වලට කරලා ලේදා ඔරු ගින්න වල දෙනවා. අසභාගයේ සර්වකයා හමුස අධිකර ගන්නවාගේ දේවල් වලදී බෙහෙත් වර්ග ප්‍රතිකාර කරන්න වෙදරාලගේ ඇඳුම වෙනසක් තියෙනවා. වෙදරාලත් උඩුකයට ඇඳුමක් අඳින්නේ නැහැ. තරහලහට ඇඳුමක් නමල දාලා තියෙනවා. මේකෙනු තඳුන ගන්න පුළුවන් නැකත්රාල වගේම මෙයා වෙදරාල කෙනෙක් කියලා. එහෙමනම් වෙදරාලට ලෙඩ බලන්න දීලා අපි යමු ඊළඟ ගෙදරට දීපතුනවා. වීකොටවත්ත ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. මේ බිම් මෝල ගෙදර බිම එක තැනක මේ විදියට සකස් කරගෙන තිබුණා. බිම ගලක් වලලල ඒ උඩට වීතික දාලා වී කොටන්නේ. දෙන්නෙක් එකතු වෙලා වී කොටනවා. දෙමෝලෙන් වී කෙටුවා. මීට වැඩි පිරිසකටත් පුළුවන් වී ගොඩ වටේ ඇවිදිමින් කකුලෙන් එකතු කරමින් වීතික කොටන්න.
මේ විදියට වී කොටලා වංගෙඩියට දාලා තව ටිකක් කොටනවා. වනේ දාලා පාහිනවා. වනේ දාලා පැහැගද්දි හාල් කැඩෙන්නත් පුළුවන්. හොඳ හාලෙත් තිබුණා. ඒ දෙකම වෙන් කරගන්නවා. කැඩුණු හාල් ඉවත් කරනවා. සුණු සහ කුල්ලෙ මුල්ලට එකතු වෙනවා කැඩුනේ නැති හොඳ හාල් ටික. අපේ ජනකීයමණක් තියෙනවා. කාන්තාවන්ගේ පින තියෙන්නේ කුණු මුල්ලේ කියලා. කුණු මුල්ලේ නෙවෙයි ඒ කුළු මුල්ලේ. කුල්ලෙ මුල්ලටයි හොඳ දේවල් එකතු වෙන්නේ. එහෙමනම් අපේ පින තියෙන්නේ කුළු මුල්ලේ. මේ තමයි ලාහ වී මනින උපකරණය. ලාහට ගෙම්බ එකතු කරනවා වගේ කියලා කියන්නේ. මේක රඳව ගන්න අමාරු හින්දායි මේක වී මනින උපකරණය. මේ කුරුණි පෙට්ටිය කමතට කුඹුරට හැඹුල ගෙනියන්නයි එකතු වුණේ. ඊට පහලින් අංගෙඩියක් විහාල් කොටා ගත්තා. මේ අත් පෙට්ටිය මේ පැල කරගත්තාම පැලමුල් කියලා කියනවා. කුඹුරට අරගෙන යන්නේ අත් පෙට්ටිය. මේ පෙට්ටිය එල්ලලා තියෙන තොප්පියක්. මේ තොප්පියට හත්තිය කියලා කියනවා. එහෙමනම් අපි මේ කොටන විදිය ගැන කතා කරමු. යමු මුළු තැන්ගෙට උයනවාද කියලා බලමු. අම්ම ගුයන්නේ. පැරණි මුළු තැන්ගේ තිබුණ දේවල් මේ කොටසට එකතු වෙනවා. හිරමනේ, මිරිස් කල, කුල්ල, පට්ටිය, කිරිගොටුවක් සහ පැහැවල්ල. මේ පැත්තෙන් දුම්මැස්ස. දුම්මැස්සගම එක කොටසක් හල්ලුව, උඩ හල්ලුව සහ යට හල්ලුව, තට්ටුව කියන අදහසින් හල්ලුව කියලා කියනවා. කුවක්, කොරක, සියඹලා වගේ දේවල් දුම්මැස්ස තිබුණා. මේ තියෙන්නේ පැණි මුලක්. පැණි කල් තියාගන්නවා කොළපතේ උතලා දුම්මැස්ස එල්ලලා තියෙනවා. දුම්මැස්සට පහලින් ලිබ්බොක්ක. ලිබ්බොක්ක ළඟ ලුණු දාලා තියෙන්නේ. ලුණු පොල් කටුවේ. හැඳි රඳවනියක්. ඒ හැඳි ආන හනසු පොල් කොලත් ආනක් එකතු වෙනවා. මේ හනසු ආන. ගෙයින් පිටපැත්තේ මැස්සක තමයි ගෙදර වතුර කලගෙන තියෙන්නේ. මේ ඩිය මැස්ස. ඩිය මැස්ස ආසන්නයෙන්ම මේ තියෙන්නේ වී ගබඩා කරපු තවත් තැන. ඒ ඩී ඩිස්ස. අපි කලින් කතා කරා අටුව ගැන. අටුව ගයක් ඇතුලේ තිබුණේ. මේ ඩී ඩිස්ස තියෙන්නේ එලිමහනක. මේ විස්සට වී ටික එකතු කරගත්තේ වහලෙන්. වහලෙක කොටසක් ඉහළට ඔසවන්න පුළුවන් ආධාරකයකින් රඳවල මේ විස්සට වී ටික එකතු කරා. ඒ ඉහළට ඔසවන්න පුළුවන් කොටසට යතුරු ඵලය එහෙම නැත්නම් වරු හත්තිය කියලා කියනවා. අපි එහෙමනම් හැරමු ආරච්චි වලව්වට. බලමු ආරච්චි මහත්තයා ඉන්නවද කියලා. මේ තමයි ආරච්චි මහත්තයාගේ ගෙදර. ඉගෙදර අනිත් ගෙවල් වලට වඩා වෙන සුදුහුණු ගාලා හුළු හපු ගයක් ආරච්චි මහත්තයා විතරයි හැදේ. ඒකෙදර තිබුණ අනිත් ගෙවල් වල නොතිබුණු ගෘහ උපකරණ හාන්සි පුටු පවිච්චි සේසත් මුරායුද ගොනන් තට්ටු විලක්කු ඒකෙදර තියෙනවා. මැණික තමයි මේ ගෙදර කඩින්නේ. මැණිකෙත් බොහොම ජයද පිළිවෙලට යන කෙනෙක්. ආරච්චි මහත්තයා මෙන්න තමන්ගේ ඇයි රාජකාරිය තියනවා. පිනත් එක්ක පිනත් නේ හස්තෙන් දුනවා සල්ලක් වරදක් කරපු කෙනෙක් දණු කඳේ ගහලයි මේ ගමන පිටත් වෙන්නේ. මේකේ කාලෙන්න සල්ලි තමයි. වැරදි කරපු කෙනාව මේ විදියට සදාව්වේ ඉඳවනවා. ලී දෙක අතර කකුල් හිර කරලා හැඟට දානවා. දිමිගොඩු කහමලියා වගේ දේවල්. ඒ විදිහටයි ආරච්චි මහත්තයා දඬුවම් දෙන්නේ. ආරච්චි වල ඉස්සරහ තියෙන්නේ වැදුම්ගේ. තෝහල් තිබුණේ නැහැ ඒ කාලේ දරුව ලැබෙන්නේ. මේ වගේ එක ගෙදරක් කුණ කර ගන්නවා. වැටුගේ එහෙම නැත්නම් කරවලගේ කියන අදහසින් ඉමිරිගේ කියලා කියනවා. මේ ගෙදර දරුවා ලැබෙන්න ගමේ වෙන්න ගුවන්මාන එකක් දාලා වෙද මහත්තයා හැකි නැන්දත් උදව් කරා. මේ පිලේ ඉන්නේ දරුවගේ තාත්තා. මොන දරුවෙක්ද ලැබුණේ කියලා දැනගන්න. ගෑන දරුවෙක් ලැබුණා නම් මින්න ගුවන්මා කියන්නේ ඔන්න කම්බායක් කියලා. පිරිමි දරුවෙක් නම් අඹුඩ පොල්ලක් කියලායි කිව්වේ. ওই විදිහටයි දැනුම් දුන්නේ මොන දරුවෙක්ද ලැබුණේ කියලා. එදා තෑගි භෝග හම්බුණා. තෑගි විදිහට එදා ලැබුණ හර සබාන වතු පිටි වගේ දේවල්. ඒ දේවල් දුන්නේ ඇවස්ස නැන්දා මාමා විතරයි. අපි එහෙමනම් ඊළඟ කොටසට යමු. ඒ යන්නේ සරදිය ලකුණු ඉගෙන ගන්නවා බලන්න. මේ තමයි සරදිය. ලකුණු ඉගෙන ගන්න දුප්පත් අයක පොහොසත් අය කැමති උනේ නැහැ කැටි ඉගෙන ගන්න. ගැටුම් නැති කරගත්තා.
රජතුමා දුර දිගිය වෙලාවක සල්දිය උකුබන්නට ගහන. ආරච් මහත්තයා කියන උකුබන්න සල්දිය විරුද්ධ බොරු චෝදනාවක් කරනවා. මේ උකුබන්නගේ ඉනේ බදල තිබෙන විදිහවදී සල්දිය ඒ චෝදනාවට තමයි සල්දියල අර හිරගෙදර දාලා ඉන්නේ. සල්දිය හිරගෙන් ඉන්නේ තාම ඊළඟට අපි යන්නේ කුඹුරු ආයේ. ඒ අද අපිට මේ තමයි කුඹුරු ආය. සකස් කරලා තියෙන්නේ හඩි පෙළක් විදියට. ඒ වගා ක්‍රමයට හෙල් මල ක්‍රමය කියලා කියනවා. සඳු කර පළවත් කරයි මේ විදියට කුඹුරු ගොල්තැන් කරා. ඒ කුඹුරු ආයේ පහළම කුඹුරේ හරක් බාණකින් කුඹුර හානවා. භාවිත වන උපකරණ හරක් දෙන්නගේ කරවට දීලා තියෙනවා වියගහ. නගුලෙන් තමයි බිබු කරලුවේ. කොල් මහත්තයාගේ අතේ තියෙන ෆොටෝ කෙවිත එයා අඳින්නේ අඹුදලෙන් දුක්. කුඹුරයායේ හැදෙන ගොයම් වුණාම කපාගෙන සමිතිට තමයි පාස් කරන්නේ. සමිතිට තව නමක් පළවිට හරක් කරල්ලකින් පොළ පාගෙනවා, පොළ පොල්ලෙනවා, මොම්පත් අල්ලනවා. හරක් කරල්ලක නම් පස් කෙනෙක් ඉන්නවා. ඉන්න පිළිවෙල අනුව මේ අය අපි නම් කරනවා. මෙතන ඉන්නේ හතර දෙනයි. කැලැල්ලකට තමයි පහක් හිටියේ. හතර දෙනාට පෙළුවක් කියලා කියනවා. තුන්දෙනෙක් නම් වත්තය, දෙන්නෙක් නම් බාන, එකෙක් නම් අඟය. කණුවට සම්බා කණුව, කොළ කණුව, එහෙම නැත්නම් ගොන් කණුව කියලා කියනවා. දැටි ගොයියාවි මැඩු අංගාච් කරනවා. දැටි ගොයියාව කියලා කියන්නේ කුණ දැස්සට, මැඩුවන් කියන්නේ පිදුරු වලට. හරක් කැලැල්ල හැමතැනට යවිදිනකොට ගමනකම පිදුරු ටිකක් අරගෙන ගිහින් කළ හැමතේ ගිහතර දානවා. ඒ ගොන් පස් කල්ලනවා. එහෙමනම් ඒ අපි කතා කරේ සමත කුඹුර ගැන. මේ තමයි පැල. සමතට උදේ ආහාරය ගෙනාපු කෙනෙක් මේ පැලේ ඉන්නේ. කබත් භාෂාවෙන් උදේ ආහාරයට අලු මුසාව, කිල් ඇඹුල, කිල් අඩු කෝ කියලා. අපි හැරෙනවා බැද්දට. මේ තමයි බැද්ද. එහෙම නැත්තම් කැලෑව. කැලෑවනුයි ගමේ අය ආහාර ද්‍රව්‍ය බෙහෙත් වර්ග හොයාගන්නේ. ඒ වගේ මේ කාලෙදි ගමේ අයට රසිකිලි පහසුකම් තිබුණේ නැහැ. රසිකිලියට ගියත් බැද්ද. එහෙම නැත්තම් කැලෑවට ඔන්න ගිය කෙනෙක් තාමත් බැද්ද ඉන්නවා හොරෙන් බලන්න. හැමදිනම මේ විදිහට බැද්දට යද්දි මැද්ද අපිට සිදුනා අපිට සිදුවෙන බැද්ද පිරිසිදු කරන්න තමයි මේ ඉබ්බෝ කබරේ හිටියේ. ඒගොල්ලෝ මේ අපද ව්‍යවහාරයට අරගෙන බැද්ද පිරිසිදු කරනවා. මේ අපේ කතාවේ තව කෙනෙක් සාදර් කියන මණිබඩු මුදලාලි මාළවලලු අරගෙන ගමට යනවා. සාදර් කියන්නේ සරදියල්ගේ හොඳම යාළුවා. මම්මලේ මරික්කාගේ මස්. එහෙමනම් මුදලාලි ගමට යයි අපි යමුනානකට. මේ තමයි නානකොට ගමේ අය නාපුතල්. නානය අතර ගැලවට ඉඳගෙන දත්මදින්නේ සරදිය. සමන්ත නානවස්තාවනතෙක් සරදිය දත්මදිනවා දැහැටි කෝරේදී. හරඳ ෆෝටුවක් කපලා පැත්තක් කළලා අරගෙනයි දත්මදින්න දැහැටි කෝර සකස් කරගන්නේ. එහෙමනම් සරදිය නාලයි අපි හැරමු බඩුගෙන යනවා බලන්න. මාර්ග පහසුකම් තිබුණේ නැති ඒ කාලේ මේ විදිහට තමයි බඩු අරගෙන සත්තුන් පිටේ බඩු බඳගෙන යනවා. ඒ තවලම ඉදිරියෙන් තියෙන්නේ හද. හදයි තවලමයි තමයි අපි එතන කරන්නේ. අපේ ජනවහරේ දෙන යෙදුවා පණ්ඩිතයාට ගේ දන්න යන්න බෑ කියලා. පණ්ඩිතයා කියලා කියන්නේ උගත් බුද්ධිමත් ඥානවන්ත කෙනා. එයාට ඒ දන්නකින් ඒක දෙන්න පුළුවන්. ඒත් අපි ඉදිරියෙන් එන මේ පණ්ඩිතයාට ඒ දන්නෙන් ඒක දෙන්න බැරි වුණේ. සත්කාරයාට සමාන නම කුල් පණ්ඩිතයා. මේ කඩ පැද්දෙද්දි ඒ දන්න කියන්නේ තනිලියක්. තනිලියක කියන්නද ලියන විදිහ හැයන් මොදජනයන් යදලා පණ්ඩිතයා කියලා ලෙවුවොත් උගත් බුද්ධිමත් ඥානවන්ත කෙනා. දන්ත
රජනයන් ඇඳලා පඬිතුයා කියලා ලෙවොත් සත්කාරයට සමාන නමකුයි. එයා තමයි ඒ දන්නේ එකට වෙන්න බැරි වුණේ. මෙතන පුවක් ගස් ගොඩක් තියෙනවා. ඒ පුවක් අරඹ. ජනවහරේ දුමක් ගැන කතා කරන්නයි ඒක පුතරගත්තේ. අපි දෙයක් කරන්න යනකොට බාධකයක් આવුත් කියනවා. පුවක් ගහේ නැද්ද දෙබලක් තිබුණාට නම් ඒක කරදරයක් වෙන්නේ නැහැ. ඒ දෙබරයක් තිබුණොත් කරදරයක් වෙනවා. එහෙමනම් ඒ වාක්‍ය වෙන්නේ පුවක් ගහේ නැද්ද දෙබරක්. මේ ඉන්නේ රේන්දරාල. රේන්දරාල සහ තවලම් රේන්දරාල කරගෙන යන කෙනා. රේන්දරාල කියන්නේ සල්ලි බලයේ තිබුණු සරපරස කෙනෙක්. ගමේ අයගෙන් වැඩගත්තේ අනුකම්පා විරහිතව. ගමේ අය මෙයාට අකමැති වුණත් එයා ඉස්සරහදී බොහොම යටහත් පහත් බවක් අඟවනවා. රේන්දරාලට තියෙන පක්ෂපාතී බව ගැන කියවෙන ජනවහරේ දුමක් තියෙනවා මේ විදිහට. රේන්දරාලගේ බල්ලා මැරුණ දවසේ ගමේ හැම දෙනාම එනවලු බල්ලාගේ මලගමට. ඒත් රේන්දරාල මැරිච්ච දවසේ බල්ලෙක්වත් ආවේ නැහැ. අපි බඩු ගෙනියන ක්‍රම ගැන කතා කරේ. සම්සල් දියල් පාරු පදිනවලු බල්ලා. මුදල් තියෙන කෙනෙකුගෙන් විතරයි ගමේ සරදියල් එක්ක හිතවත් චෝදනාවෙන් නිදහස් වෙනවා. සාක් ඉදිරිපත් වුණේ නැති නිසා මාළුවලන සමයක් ඉදිරිපස කොටස තියෙනවා. ඒ තමයි කරක් ගහනවා. කරක් ගෙඩිය උපකරණය නොගැඹුරු ජලයේදී තමයි ඒ විදිහට මාළුවලන්නේ කරක් ගෙඩිය හදන්නේ. අපි ඊළඟට කතා කරන්නේ බෝවැල්ල ගැන. එන්න මේ පැත්තට බෝවැල්ල බලන්න. මාවනල්ලේ ඔය එක තැනක් බෝවැල්ල කියලා කියනවා. ඔය වතුර ලොකු ගල් දෙකක් අතරින් පහළට ගලාගෙන යනවා. මේ ගල් දෙක අතරින් කෙනෙකුට පැනලා යන්න අමාරු තැනක්. ඒ වුණත් පොලිස් නිලධාරීන් අල්ලන්නේදී සරදියල් බෝවැල්ලෙන් හරියට පැනලා දුන්නා. මේ පොලිස් නිලධාරීන්ට සරදියල් අල්ලගන්න බැරි වෙනවා. සරදියල් පැනලා යන්නේ සරදමක් කරලා පොලිස් නිලධාරීන්ට අල්ලයි මගේ කියලා තමයි පැනලා. මේ ගමේ රෙදි නැන්නගේ. කහට තියෙන රෙදි මේ ලොකු හැලියේ තැම්බුවා. ඒ වෙල්ලා හැලිය. රෙදි තම්බල නැන්ද ඔය තරම් ගියා හොදන්න. නැන්ද රෙදි හොදන කෙන පැල්කොට රෙදි අපුල් වෙන ගල පෙත්තරේ. රෙදි ටික හොදලා ලේලලා මාමට දෙන රෙදි බඳින්න. රෙදි බඳින්නේ හේනේ මාමට පණිවිඩයක් දෙනවා. ඉලේ ඉන්න කිරි හාමි මාමා. සරදියල් සල්ලි බෙදනවා හොටෙන්ට යන්නේ කියලා. එහෙමනම් අපි ගිහින් බලමු සරදියල් සල්ලි බෙදන තැනට. මමලේ මරික්කා සරදියල්ගේ හොඳම යාළුවා මුස්ලිම් ජාතිකේ. සරදියල් අස් නොහැර සෙලින් ගහට යන තෙක්ලින්න කෙනා මොහමඩ් ලෙඩ්වේ මරික්කා. තුන්වෙනි දින සිරිමලා නෑදෑ කෙනෙක් කණ්ඩායමේ කෙනෙක්. ඒ වුණත් මුදල් ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසීන් ඩොට්ටුව දුන්නේ නම් සිරිමලා. ඒ කාලේ අපේ රට පාලනය කරන්නේ ඉංග්‍රීසි ජාතිකයෝ. ඉංග්‍රීසි ආණ්ඩුවේ නිවේදනයක් නිකුත් කරනවා සරදියල් හැංගිලා ඉන්න තැන ඔත්තුවක් දෙන කෙනෙකුට පවුම් 150ක් දෙනවා කියලා. ඒ නිවේදනයට සිරිමලා ඔත්තුව දුන්නා. කෑගලු දිස්ත්‍රික්කේ පාලනය කරන දිසාපතිතුමා එෆ්.ආර්. සොන්ඩස්. එතුමා පොලිස් බලෑණියෙකුත් එක්ක ආව මේ දෙන්න අත්අඩංගුවට ගන්න කාදර් මුදලාලිගේ ගෙදර. කාදර්ගේ ගෙදර සරදියලුයි මම්මලෙයි හැංගෙනවා 1964 මාර්තු 21.
ඒ ගෙදරදි දෙගොල්ල අතර වැඩි හොමාරුවක් වෙනවා. වැඩි හොමාරුවේදී සරදියල්ට වැඩි වදිනවක් නැගිට ගන්න බැරි වුණා. මම්මලේ සරදියල් බේර ගන්නයි පොලිස් නිලධාරින් එක්ක වෙඩි තියාගත්තේ. මම්මලේ තියෙන වෙඩි පහර කිනුයි අපේ රටේ පොලිස් ඉතිහාසයේ මුලින්ම මිය යන පොලිස් කොස්තාපල්වරයා මිය යන්නේ එමලේ ජාතික තුවන් සභාන් කියන පොලිස් කොස්තාපල්වරයා. අදටත් පොලිස් වීර දිනය විදියට සමරන්නේ හේ කොස්තාපල්වරයා මිය ගිය දිනය මාර්තු 21. 22 වෙනිදා වනතෙක් දෙගොල්ල අතර වෙඩි හුමාරු සිද්ධ වෙනවා. 22 වෙනිදා සරදියලුයි මම්මලේ අත්අඩංගුවට ගන්නවා දිසාපතිතුමා. දෙන්නටම ගහලා සරදියල් ගැතත් කඩලයි බෝගම්බර හිර ගෙදරට ගෙනියන. හැමනම් අපිත් යමු බෝගම්බර හිර ගෙදරට. මේ තමයි මාවනැල්ලේ පාලම. මේ පාලමේ විශේෂත්වය හදලා තියෙන්නේ ගඩොල්වලින්. අදටත් බොහොම ශක්තිමත් රථවාහන යන්න පුළුවන් විදියට මේ පාලම තියෙනවා. පාලමේ දිග මීටර් 70යි අරුත් 4ක එකක් අපි අරුත් 3ක පාලමක් එකතු කරේ. උස අඩි 35යි පළල අඩි 30යි. සරදියලුයි මම්මලේ හත් අඩංගුවට අරගෙන බෝගම්බර හිරගෙදරට ගෙන යන්නේ මාවනැල්ලේ පාලමින් එක තමයි මේ එකතු කරලා තියෙන්නේ. මේ කොටසේ වගා කරලා තියෙනවා කෝපි කොකෝ තින්කෝනා පේ කියන වගාව. මේ විදිහට අපේ රටට වගවන්න එකතු වෙනවා. මේ ඉදිරියෙන් සේන කන්ද තමයි සරදියල් හැංගිලා හිටියේ. හොත්තු බැලුවේ නවාතැන් පළ වුණේ මේ කන්ද. මේකට උතුවන් කන්ද කියලායි කියන්නේ. කන්දේ උස අඩි 1410ක් මුහුදු මට්ටමේ ඉඳලා. අපේ පිටිපසෙනුත් කන්දක් තියෙනවා. මේ කන්දෙන් ඉහළට ගියොත් නවාතැන් ගන්න පුළුවන් පිහිනුම් තටාකයකුත් තියෙනවා. අපි එහෙමනම් ඊළඟ කොටසටත් යමු. ඒ තේවත්තල. මේ තමයි තේවගාව. තේවගාවේ අස්වා උඩ ඉන්නේ තේවගාව අපේ රටේ ඇති කරන්න මුල් වන කෙනා. ඒෂියන් ස්ටේලර් කියන ඉංග්‍රීසි ජාතිකයා. මුල්ම තේගහව වල තියෙන ලෝල් සඳුරුවත්වයයි. අපිට ඒ තේගහ අපේ. අපි යමු එහෙමනම් ඊළඟ කොටසට එළුම් සරදියලුයි මම්මලේවයි එල්ලල මරපු කෝරකේ. සරදියලු පුදුනේ 1832 මේ දෙන්නම එල්ලල මරනවා. 1864 මැයි 7 වෙනිදා උදේ 7ට බෝගම්බර දී ප්‍රසිද්ධියේ හැම දිනටම පේන විදියට මේ වගේ එල්ලල මරනවා. අත කඩල ඉන්න කෙනා සරදියල් අනිත් කෙනා මම්මලේ මරිකා. මේගොල්ලෝ 7ට එල්ලලා 9 වෙනතෙක් එල්ලලා තියෙනවා. ඉංග්‍රීසින්ට සැකයක් තිබුණා මේ දෙන්න මිය ගියාද කියලා. වෛද්‍යවරු 12 දෙනෙක් සහතික කරා මිය ගියා කියලා. භූමිදානය කරන්නේ මහයියා උසසන භූමිය. සලදියගේ පැත්තෙන් ක්‍රිස්තියානි පූජක කුමාර් මම්මලේගේ පැත්තෙන් මුස්ලිම් මවුලුතුමාගම සිහි කරනවා.
දරදීල අවසානයේට කතෝලික ආගමට හැරුණා ඩුකේ කියන පූජකතුමාගේ හිල්ලීමට එකතු වී මස් දෙට ජෝසප් කියන නමින් බෞතිස්මවිලා මැන්හට්ටෙන් ඉරැල්ලොන්දහට යනවා. තමන්ගේ කණ්ඩායමේ කෙනෙක් සිරිමලා නෑදෑකම අමතක කරලා ඉංග්‍රීසින්ට ඔත්තුව දුන්නේ මුදල් ගන්න බලාපොරොත්තු වෙන සිරිමලාට ලැබුණ දෙයක් නෑ. ගමේ අය එකතු වෙලා සිරිමලා ගමනක් වන්නන තමන්ගේ ජාතියවත් නොවන මම්මලේ සරදියල අත් නොහර එල්ලුම් ගහට යන තෙක්නේ. මේ වගේ බොහොම ලොකු හිතවත්කමක් සිංහල මුස්ලිම් අප අතරේ එදා තිබිලා තියෙනවා අද වෙනකොට වෙනස් වුණාට. මේ තමයි අපේ ඉතිහාසයේ දුප්පත් අයගේ දුකේද පිහිටුණු වේලෙකුගේ අවුරුදු 32ක ජීවිත කතාවේ නිමාව. අපි ඊළඟ කොටසටත් යමු සබන් ස්මාරකය බලන්න. අත්තඩංගුවට ගන්න ගිය මිය යන පොලිස් කොස්තාපල්වරයා සිහි වෙන්න මේ ස්මාරකයේ මාවනැල්ල හැදලා තියෙන 1935 දී. එයාසන්නෙන් මේ විදියට අම්මලම 1990 දී චන්ද්‍රහන තුන්කෙන් දේශවලඥා සරදියල සිහි වෙන්න හදනවා. ඒ අම්මලම ආසන්නෙන් මේ තියෙන අපේ රෙස්ටුරන්ට් එක හදලා තියෙන්නේ ඩෝසන් මංගලා විදියට. ඩෝසන් මංගලා ඉහළ කොටස ඩෝසන් කුළුණු විදියටත් හැදුවා. කුළුණ තියෙන කඩු ගන්නාවේ බංගලාව තියෙන අම්බම් පිටේ දෙකම එක්තැන් කරලා නිර්මාණය කරා. හැමවීම ගන්න පුළුවන් උත්සව අවස්ථා තියන්න පුළුවන් නවතැන් පහසුකම් තියෙනවා. අපි මෙතෙක් දුර ඇවිදගෙන ආවේ විශේෂඥ වෛද්‍ය ආර්යසේනියුගමගේ කියන වෛද්‍යතුමා සරදියේ සිහිවෙන්න ඉදි කරන ගම්මානේ මේ අවසාන කොටසේ අශ්වවුඩේ ඉන්නේ කෑගල දිස්ත්‍රික්කේ පාලනය කරපු දිසාපතිතුමා සොණ්ඩස් ගමට ආවා සරදියල් හොයන්න. ආරච්චි මහත්තයා විදියට ගෝන්දි වල ආරච්චිලා සරදියල් අර කන්දේ හැංගිලා ඉන්නවා කියලා පෙන්නන්න. මේ ආරච්චි මහත්තයයි සරදියල් බොරු චෝදනාවකට හිරේ දැම්මේ. ඒ අහිඳයි සරදියල් නුමගට යන්නේ. මේ ඉදිරියෙන් තියෙන ගොඩ නැගිල්ල බෝගම්බර හිර ගෙදර වගේ අපි හදපු හිර ගෙදරයි. හැබැයි හිර කාර්යෝ නැහැ. එහෙමනම් යමු අවසාන කොටසට පහළට. කෑම බීම තෑගි බාන්න තියෙනවා වෙනදී ගන්න පුළුවන් කොටක් තියෙනවා සටහනක් දාන්න මේ බැලූ දේවල් වල හොඳ නරක කියලා. එහෙමනම් මගෙත් එක්ක මෙතෙක් තුර ඇවිදගෙන ආවා මගේ කතාවට සවන් දුන්නට බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන් කියලා නම් දෙන ආයුබෝවන් නම් අපි